විසි දෙක. මේ කියන තරංගය 50යි 50යි දශම හතරක් කරන දුරි තරංග දෙකක් වාතය ගමන් ගන්නා විට නුගිසුම් සංකේතයේ පහක් හර්ට්ස් වේ. වාතයේ ධ්වනි ප්‍රවේග සොයන්න. නුගිසුම් කියන්නේ සංකේත වෙනස කියන එක. එතකොට මෙයාගේ තරංගය මේ අපි ලැම්ඩා 1, මෙයා ලැම්ඩා 2 කියලා කියමුකෝ. එතකොට අපිට සංකේත ලියන්න පුළුවන් මෙයාගේ F1, මෙයා F2 කියලා. කොහොමද V සමාන F ලැම්ඩා 90 සංකේතය ලියන්න පුළුවන් V බෙදීම ලැම්ඩා කියන ආකාරය. එතකොට එන සංකේතය වැඩි වෙන්නේ කාගේද? තරංගයමේ අඩු එක්කෙනාගේ. ඒ කියන්නේ මෙයා තමයි සංකේතය වැඩි එක්කෙනා. එන F1 ඍණ F2 සමානයි කවුද? 5 හර්ට්ස්. මොකද නුගේසුම් සංකේතය කියන්නේ සංකේතයේ වැඩි එකෙන් අඩු එකම අඩු කරාම නාගේ. එන F1 ලියත හැකි මට V බෙදීම ලැම්ඩා 1. එතකොට තරංගයම 0.5 ඉන්නේ 0.5යි. ඍණ V බෙදීම 0.5යි 4. සමානයි 5 කියලා. දැන් ඉතින් පරිච්ඡේදය සුළු කරගන්න එකයි තියෙන්නේ V අපේ ගන්න තරංග වේගය. නුගේසුම් සංකේතය වාතය දුන නුගේසුම් සංකේතය නම් වාතය දුන ප්‍රයෝගය V තමයි යන්නේ. එතකොට මේක පොදු හරය ගන්නවා 0.5 වැඩි කිරීම 0.5යි 4. එතකොට 0.5 හතරෙන් 0.5 ගියම් 0.04යි 4යි V සමානයි 5යි. අන්න සුළු කළ පරිච්ඡේදයෙන් V හොයා ගන්න ඕනේ. 5 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.5යි 4. ඒක බෙදනවා 0.04යි 4යි. අපිට එන උත්තරේ එන්නේ 33 ගණන්. ඒ දුරේ ප්‍රවේග 300 ගණන් ආයිද? 0.5 වැඩි කිරීම 0.5යි 4. බෙදීම 0.04යි 4. දශම පහයි කියන දශම පහයි හතර බෙදීම දශම බිංදු හතර තුන් ප්‍රේ ආයි බලමු වර්ගතුනා දිගෙන මෙන්න මෙතන වර්ග තියෙනවා නේ සෙන්ටිමීටර 54 නෙමෙයි කියන්නේ බඩ අපිට කියන්නේ සෙන්ටිමීටර 50.4 එන මොකද වෙලාදී මෙතන ඉන්නෝනේ 4 5 බිංදු හතර මෙතන ඉන්නුනේ 5.04. මට ඉස්සෙල්ලා උනේ ධ්වනි ප්‍රවේගයේ අඩු වගේක් ආව. දැන් ඇත්තටම ඕගලන්ට තේමයි ගණන් වල ඉගෙන ගන්න පුළුවන්. මොකද ධ්වනි ප්‍රවේගයේ 30 ගණක් වගේ 30 ගණ 60 ගණක් වගේ ආව. 30 වෙන්න බෑ ධ්වනි ප්‍රවේගයේ 300 ගණන් වෙන්න බෑ නේද? ඒ නිසා අන්න මම තැක හිතුවා මේ ගාන මොකක් හරි මගේ අතින් වරදක් වුණායි කියලා. අපිට ඒකෙන් බලන්න පුළුවන් සාමාන්‍ය උත්තරේ ගැන වැටහීමක් තියෙනවා නම් උත්තරේ සාමාන්‍ය විභාග දෙන්නේ ඇත්ත ඒ වලට එන්නේ විදියට නේද? එතකොට අන්න මෙතන සෙන්ටිමීටර 54 SI කෝල් ගන්නකොට 5.04 සෙන්ටිමීටර 54 නෙමෙයි 50.4නේ. මෙතනත් එන්නේ 5.04. එතකොට අඩු කරාම එන්නේ 0.4 වි. දැන් සුළු කරමු අපි. 0.5 වැඩි කිරීම 0.5.4 බෙදීම 0.004. ලියන 315ක් 315 ඒ මිශ්‍රණ එක අපි උත්තරේ කොහොමද දාගමු? තුන්සි වල හරි ඒක තමයි උත්තරේ. හරි ඔව් ලේසි ගන්න මත්සුළු කිරීම පොඩි වෙලාවකට